ランnkkaවට peமிlla ාතින්තර මූලි අර මුදලේ නියෝජිත පිරි සග සමගි ජන බලවේගේ අපේ නියෝජිත කණඩායම පක්ෂණනායකටතුමගේ මූලිකත්වයෙන් සාකච්ඡාවකට ඊයේ දිනේ සහභාග වනාා මේ සාකච්ඡාවිදී අපි අවාානය කරපු මූලි කාරණ කීපයක් තිබෙන. පලවෙනි දේතමයි රට මේ වැටිලත් තිබෙන ආගාදයෙන් මුදවා ගැනීම සඳහා ජාතියන්තර මූලි අර මුදුල ලබාදන සහයෝගය අපි කිසි විටක ප්‍රතික්ෂප කරන්න නැහැ. මකදඒ එක මේ මොහොතේ අවශ්‍යයි ලෝකයේ අපට ආධාර ලබාගන්නතියෙන හැම අවස්ථාවක්ම ඇහිල්. තිබෙන මොතක ජායන්ත්‍ර මූලි අරමමුදල මේ ආකාරෙන් මූල්‍ය සහයෝගේ ලබාදීම පිළිබඳව අපිත් සතුට වෙන. නමුත් ඒ පිළිබඳව ආණ්ඩුව ගන්න වූ ක්‍රියාමාර්ග පිළිබඳව අපි සෑහහිමකටත්වවෙන්නේ නැහැ මොද මේ වෙනකොටත් ඇත්තටම ජායන්ත්‍ර මූලි අරමුදල සමඟ ඇතිකරගත්ත එකගතාව කිවසුම පිළිබඳව ආ්ඩුව ක්‍රියා කරන්නේ කිසිම විනිවිද භාවයක් නැතුුව. ඒකවේ ඒස් පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමේ දී පර්ලිමේන්තුවත් ඒවගෙන් විපක්ෂයක්ත් දැනවත් කිරීම සහ අදහස්වවාමාරෝකන තැන ආඩුව නෑ. මයි අපිතිබමට කනගාඩුදායකතත්ේ අප මේ පිළිබඳව විශේෂයෙන්ම ඒ රා විශේෂයෙන් මූල්්‍ය අරමුදලේ ඒ නිලධාරින්ව දැනවත් කරා. එපමක් නෙයි මේකෙද කාරණ කීපයක් අපි පැහැදිි කලලා තිබෙනවා පළවැනි කාරණය තමයි ආණ්ඩුව මේ ප්‍රති වූහ ගටකරින්ම පිළිබඳවගෙනියන වැඩ පිරිවල කිසිම ආකාරයෙන් පැහදිලි බවක් නෑ. විශේෂම රාජායතන විුණා දමීම ඒත් එක්කම ඒ විපුණාදමීම හර, ආණ්ඩුව අනුගමනය කරන පියවර අපි හිතන්නේෙ නැහැ වාසිදායක පියවරක්. මොද ඒ එකක තමන්ගේ ගජමිතුරන් වෙනු වෙට යම් ආකාරයක වස්සාහකත තත්ත්යක් සලසන්න ආ්ඩු ගැන ක්‍රියාමාර්ගයක් බව පේෙන්නේ ඉඳ ප්‍රතිවියෝහ ගත කිරීමේ ක්‍රියා වලියෙද්දී. පාඩු ලබන ආයතන දෙපාර්තමෙන්න්තු පිළිබඳවවාහා ක්‍රියාකිරීම් පිළිබඳව අපේ විරෝධතාවයක් නෑ නමුත් ප්‍රශ්තිවෙෙන්නේ ලාබ ලබන ආයතන. ලාබ ලබාගත්තැකි ආයතන වගේම කළමනා කරන කාරයක්ක්ෂමතාවයකින් වැඩිදුණු කරන්න පුරුවන් ආයතන තවදුරටත් ඔඕුන් වහා විකුණා දැමීමට ගන්න ක්‍රියාමාග පිළිබඳව අපි දැඩි අප්‍රසාදය පල කළ තිබෙනවා. කෙස නමුත් මේ ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම. රටටත් ජනතාවට දැනන්න යම් විිනිවිදාාවයකින් ක්‍රියා කළ යුතු එකන ස්ථාවේ තමයි අපිෙනෙල දිල තිබෙෙන. ඒත් එක්කම මේ වෙන කොටත්. රටේ මධ්‍ය මහා සුළු පරිමාන. ්‍යාරිකයෙන් හා නිෂ්පාදකින් දැඩි දුෂකරතාවකට පත්වලා තිබෙන.ඒකට හේතුව තමයි ආණ්ඩුව තාමත් අනුගමනය කරන දැඩි පොලි අනුපාතය. ඉහල පොලි අනුපාතය. ඒත් එක්කම ඉහල පොලි අනුපාතයට අමතරව දේශීය ණය ප්‍රතිග ගත කිරීම පිළිබඳව ක්‍රියාවලිය තාමත් කෙසේ කරනවාද කියනෙක් දන්න නැහැ. නමුත් මේ කාරණ දෙක නිසාම විශාල වශයෙන් ඒදාවක පත්ලලා තිබවා ශ්‍රීලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් හා නිෂ්පාදකින්. අප ඒ පිරමද කරුණු පෙනනල දුන්න මක මේධික පොලිය තවදුටත් දරාගන්න පුළුවන්කමක් නැහ ඒත් එක්ම නිශ්පාදන වියදම තාමතාවමත් වැඩිවීම නිසා බරපතල අර්බුධ කාරි ත්කට පත්වින් තිබෙන. හිති මේ කාරණ පිළිබඳව ඔවුන්ගේ අවධානය අප යොපු කළ වැදගත්ම කාරණාව තමයි ආණ්ඩුව. ඒ පැත්තකින් ආදායම වැඩිකර ගැනීම සඳහ අධික ලෙස බදු අය කරලා තිබෙනවා. අපි මේ බදු අය කිරීමේ ක්‍රියාවලේදී පැහැදිලි කරන්නේ රාජ්‍ය ආදායම් වැඩිකරගන්න ආණඩුව පියවරගත යුතු නමුත් මේ මුොහොතේ රටේ ජනතාව මුණපා තිබෙන දැඩි දුෂ්කරතාවේ සලකලා ඔවන්ට යම් සහනදායි පියවරක් ඔස්සේ. මේ තත්තේට අවතීරණ විය යුතුයි කනස්ථාවරේ. එත් එකම කොච්චර ආදායම් වැඩිරන්නවුන් උත්සාහක් දැරුවත්. අනිෙක් පැත්තිෙන් වියදම පාලනයකරගැනීම සහ දූෂණයට යරෙහිව තාමත් ගන්නාව ක්‍රියාමාර්ග පිළිබඳව අපි සෑහිමිට පත්ෙ නැ. විශෂෙන්ම දූෂණය හොරකම සහ වංචාව තාමත් ්‍රාජ්‍යන්තය තුර බරපර ලෙස තිබෙනවා. එතුන් මේක. පල්ලේ කිරීම ආදායම් ඉපදීමම් ඉපීමටත් ව වැදගත්ම කාරණනාව. ති අප පෙනලා දුන්නා පිළිබඳ ආ්ඩුව නීති හඳුල්ලදට උත්හ කලත් දැම් මේ තියන නීති උපයෝග කරගන රටේ දෝෂණය හා වංචාව අක්‍රමිකතාවය මර්ධනය කිරීම සහහා මැඩලීම සඳහා. කිසිදු ආකාරේ උනන්දුවකින් ක්‍රියා කරන බවක් අපිට වැටහෙන්නේෙ නෑ. ඒ නිසා අපි මේ කාරණයයක්ත් ඇතරම් පෙනලා දුුණ කාරණාවක් එකට හේතුවතමයි. ආදායම උපාදනය කිරීම එක පැත්තකින් සිදුවෙනකොට. අනි පැත්තෙන් රටේ නාස්ති්‍ය දූෂනය හොරකම සහ වියදම් පාලනත් ඒ ආකාරෙන්ම සිදුවියයතුත් තිබෙන. එතතු ඒවාාලනය කරන්න ආ්ඩුව ක්‍රිය කරන්න නැත්තං ආදායම කොච්චර ජනතාව මිරි කළගත්තත්. ප්‍රජ තිතත්වට පත්ව පුලුවන් ඒ තමයි අද අපි මුණනදී ලතිබෙන තත්වේ. ඒ නිසා මෙන්න මේ තත්ත්වය හමුවේ අපි විශේෂයෙන්ම ඉල්ලා සිටි කාරණය තමයි ජාත්‍යන්තර මූල්්‍ය අර මුදලේ. ඒ යෝජනා ඒවගේම ඔවන්ගේ අදහස් උදහස්සා මාර්ග සිතිියම නැත්තම් මඟ පෙන්වීම ක්‍රියාත්මක කරනකොට හැමවිටම විපක්ෂයක් දැනවත් කරමින් වි පක්ෂයේ අදහ දහ. සලමින් මේ යෝජනා ක්‍රියාත්ම කරන්න ඒ වගේම ජනතාව පීඩාවට පත්කිරීම පුළුවන් තරන් අවම කරමින් කරන්න කියලා. ඇත්තනටම ඒ පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් ජත මූල අර මුදල නියෝජිත්‍යයන් දක්ල තිබෙනවා ො අපි මත කරන්න හොඳ නෑ. ජාතින්තර මූල්ලි අරමුදල වසර හතරක් සඳහා අපට ඩොල බිලියන දෙකයි දස නොමයක් දෙන්නේ නයක් වශයෙන්. මේ නයට ඔන් සියට පහක පොලි ප්‍රතිිතයක තාය කරවා. ඒත් ඒත් එකම දෙදස් ති හතවෙන්නකොටි මේ අය මුදල ආපසු ගෙව තුව තිබෙන. එනිසා අපි ගන්නන්නේ නයයක් එක හොඳට මතක තියගන්න. ඒත් එක්කම අපට පොලියක් ගෙවනවා එකත් අපි අවධාරණය කරන්න කැමති. එහමනම් ගන්නාව හැම ඩොලරයකටම. රටේ ආයෝජනය සහ රටේ ජනතාවට ඒපනො ප්‍රතිලාබ ලැබෙන විදිට වැට පිල්ලොල ොත් බරපතල් ලෙස කඩාගෙන ැටීමට අපි නැවත ක් වෙන්න පුුව.ඒත් එක්ක ජාතන්ත මූලයා දල. ඔවුන්ගේ විස්ලේෂණය අනුව. අනතුරු ඇගවිමක් කරලා තිබෙනවා අඩ රටේ තත්වය පිළිබඳව. විශේෂයෙන්ම ඔවුන් ගත්තාව සහර ක්‍රියාමාර්ග පිළිබඳ යහපත්විදියට කතා කළත් ඔවුන් කියනවා. දෙදස් විශිත්තුන අවුරුද්ද. අපේ ආර්ථිකය ඉදිරි ගමන සියර්තුනකින් ්‍රෙන ආර්ථිකයක් වර්ධනය වෙද කියලා. ඒක අපි බලාපොත්තු වන ඉලක්කේ සම්පූර්ණවීමක් නෙවෙයි. ඒත් එක්කම ලෝක බැංකුවත් නිකුත් කරපු වාර්තාවකට අනුව. ඒවගේම ශ්‍රී ලංකාවේ මහ බැකො නිකුත් කරපු වාර්තාවට තනුව. අපේ රටේ ජනගානෙන්ීයට අසූ පහ. සාමාන්‍ය තත්ත්වයකින් නෙවෙයි ජීවත් වෙන්නේ. අසාමාන්‍යය තත්ත්යකි. එකවේ ලබාගත්ත යුතු නිසි ආහාර ප්‍රමාණය ඒ ඔවන් සම්පූර්ණ කර කර ගත යුතු. අවශ්‍යතාවයන් බොහෝමයක් අත්තැරල තමයි මේ කාලේ ජීවත් වෙන්නේ. එකුවේකෝ ආහාරවලින් අඩු කරලා. එම නත්තං වස්ත්‍රවලින් අඩු කරලා ඔන්ගේ දෛනික වියඩම් යම් ආකාරයකට වෙනස් කරලා නයකාරුව වෙමින් පවතිනයි කිය තත්වය තමයි ශ්‍රී ංකා මහභැන්ක්වේ සහ අනිකුත් වාර්තාාවල දැක්වෙන්. එහෙනම් මේ තත්ව තාමත් මිදිල තියෙන තත්වයක් නෙවෙයි. එකවේ අපි අර්බුදයෙන් තාමත් ගිලමින් පවතින තත්ත්වක තිබෙන්නේ. එනිසා අපි විශේෂයම රජයෙන් ඉල්ලා සිරනවා. දැන් ආණ්ඩුව සියල්ලම හරි වගේ. කටයුතු කරගෙන යන්න නමුත් තාමත් අපේ ආර්ථික අර්බුදය බිඳ වැටල නැහැ. විශේෂෙන්ම ආර්ථික අර්බුයෙන් ගොඩයන්න උත්සාහ කලා නැහැ. එතො මේ බිද වැටීම යළි ප්‍රතිසංස්කරනයකට ලක් කරලා නිවරදි මාර්ගයකට රට ගෙනියන්න නං. අපි අහරි වැඩපියව ලක්සා හරි පජිපත්යක් අනුගමනලළ තුයි මන්කනව දේශපාලන මුහුණුවරට වඩා අපිට ගුවමනාවතිබෙන්නේ රටේ පැහැදිලි මාවතකට. ගමන්න්න වුවමනයි. ඒ සඳහා ආ්දුවතාම විනිිවිධ භාවයකින් හෝ. විවෘර්ත භාවයකින් ක්‍රියා කරන්නේ නෑ කියනෙ එක පි ැඩි ලෙසම අවධාරය කරන්න කැමති. තිය අපි ලාපොත්තුවනවා ජාතන්ත්‍ර මූල අර මුදල්ල මේ ඇවිලයි නියෝජිත කණඩායම ට තත්ව පිළොඳද වාර්තා කළලයි. ඒ අනුවතමයි දෙවනි. වාර්කි දස්වීමම පිබඳද තිීවනට එලෙන්නේ හමනවතු නොත් අපිේ ආර්ික ප්‍රත්සහස් කරන ඒ වියදන් පාහැරීමම් ඒත් එකක දූෂණයට විරත්තු ගන්න ක්‍රිය මාර්ගම මේවායේ සාර්ථක බහාවේ ඉතාමත් වැදගත් වේවි දෙවනි වාරිකය අපිට ලාගන්න එ නි අපේ ආන්ඩෝඩ කියන්නේ සෙල්ලන් කරන්න එපා. මොද මේකේ විවිද්ධ ආකාරය රවටටන්න උත්සාහ කළොත්.ඒවගේම මේ වෙලාාවේ ගේම් ගන්න ගියොත්. ද ිට ්‍යන්ත මූලි අරම දල අපි හැරදාලා යන්න ඉඩකඩ තිබෙන. මොද න්ට ලහත්කාරෙන් ඇවිල්ල. අපි රට ඒ මුදල් ටික දෙන්න ූමනවක් නැහැ. ඔන් මුදල් දෙන්නේ පෙන්නන්න මාර්ධ සිතයමට අනුව අප ඒ පියවර ගත්තොත් විතරයි. ඒත් එක්කම රට. නැමතවතාවක් ආර්ථික වශෙන් ශක්තිමත් කරන්න ඒ ගන්න ක්‍රාමාර්ගොල පිළිබඳව සෑහිමිකට පත්වනුත් විතරයි. මේ තයි ඇත්තත්වේ එන්සම කාරණා පිළිබඳව ජතන්ත්‍ර මූියයාරමුදිල නියෝජිත්‍යන් අපේ පක්ෂනායක සි ප්‍රේ දසශමැතුම ඇතුු. නියෝජිට කණඩායම දැනවත් කරලා තිබෙන බව මතමනාසට කියන්න කැමති.